ප්‍රතිපන්න කියන ಗುಣ පරිවර්තන. සෝ උපසර්ග ඊළඟට වෝ උපසර්ග මුල් කොට ඇති පද ධාතුවෙන් ඇදිච්චි පදය පන්න. එතකොට පන්න කියන්නේ එතන ගමන් කළ ගමන් කළ. එතකොට පටිපන්න කියනකොට විශේෂයෙන් ගමන් කළ. සුප්පටිපන්න කියනකොට අතිශයින් විශේෂයෙන් ගමන් කළ. එතකොට එතන සෝ කියන එකෙන් ප්‍රතිපදාවක් විශේෂණය කරනවා. එකම් ප්‍රතිපදාවක් නේ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රතිපදාවක්. මග්නිසාද ශ්‍රේෂ්ඨ වෙන්නේ එය සාශ්‍රත උච්ඡේද අන්ත දෙකින් තොරයි. කාම සුඛාන අත්ථ පිළමත අන්ත දෙකින් තොරයි. ඒ වගේම එය ඍජු මාර්ගයක්. ඒ මාර්ගයේ අතරමඟ කිසිම අවශ්‍යතාවක් නැ ඍජුවම ගමන් කරන અભේ දිශාව කියන්නේ නිර්වාණ ධාතුව වෙත. නිසා නිර්වාණ ධාතුව වෙත ගමන් කරන ඍජු මාර්ගයක අවංක මාර්ගයක අකුටිල මාර්ගයක අධිම මාර්ගයක සම්‍යක් මාර්ගයක මධ්‍යම ප්‍රතිපදාවක පිළිපදින බැවින් සුප්පටිපන්න කියලා හඳුන්වනවා. ඒක තේරුම් ගොඩක් තියෙනවා. එතන දැන් ওই සංගුණ භාවනාවේ කියන තැන තේරුම් තියෙනවා. සෝබන මාර්ගයට පිළිපන් බැවින් ඊළඟට අනුලෝම මාර්ගයට පිළිපන් බැවි, අනිවාර්ති මාර්ගයට පිළිපන් බැවි, අවිරුද්ධ මාර්ගයට පිළිපන් බැවි, ඊළඟට අපන්නක මාර්ගයට පිළිපන් බැවි, මධ්‍යම ප්‍රතිපදාට පිළිපන් බැවි, සුපටිපන්න කියලා හඳුන්වනවා. එතන කියන්නේ සෝභන වූ, ධෛර්යානික වූ, බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ගමන් ගන්නා ලද්දා වූ ආර්යවංශ ප්‍රතිපදාව වූ ඒ පිළිවෙතට ගමන් කරන නිසා සුපටිපන්න සුපටිපන්න. ඒ කියන්නේ අවංක භාවය, කිඳු භාවය. අවංක අකුටිල අජින්න. අවංක කියන්නේ චන්ද්‍ර රේඛා වංකය වැඩි මෙහෙම වංකයක් නෑ. මැදින් වත් වෙලා නෑ. අකුටිල කියන්නේ මෙහෙම පේනියට පේන. නයා ගියා වගේ. නැත්තම් ගෝමුත්‍ර වංකය කියලා දැන් ඇවිදිමින් යන හරකාගේ මුත්‍ර වැකෙනව මෙහෙමනේ. වැල්ල වැල්ල තියෙන නිකන් මොකක්ද එකට කියන්නේ? නයා ගියා වගේ. ඒ වගේ වංගකම කුටිල බවක් නැහැ. අජිම්ම කියන්නේ නංගල සීස වංකේ වගේ. ඒක කොනකින් වංක වෙලා තියෙන්නේ. කොනකින්. කොනකින් වංක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුත හරිය. අනිත් හරිය ඍජු. ඒ වගේ වංක වෙලක් නැහැ. අජිම්ම. ඒ නිසා අවංක අකුටිල අජිම්ම. එන මේ උතුමින් කියනවා අර කාය වංක වචීකම් වචී වංක මනෝ වංක කියන වංක තුන ඇතන් කෙනෙක් ජීවිතේ මුල් කාලේ බොහොම වංකයි. ඇදේට යනවා. නොමග යනවා. ඇදේට ගියා නොමග යනවා. ප්‍රතිපත්ති හරියට පෙරෙන්නේ. තව කෙනෙක් මුල හොඳයි මැද ඇද වෙනවා. මැද කාලේ නරක් වෙනවා. මැද කාලේ බොහෝ අකුසල් කරගන්නවා. තව කෙනෙක් මුලක් මැදත් හොඳයි අග කාලේ අකුසල් කරගන්න. ඔය විදිහට අවස්ථා තුනක වංක භාවයක් කියනවා. අය අවංක අකුටිල අජිම්ම කියන තේරුමට. ඉතින් අර මුලින් ඇද බව තමයි චන්ද්‍ර රේඛා වංකය යන්නේ ඇටට හඳුන්වන්නේ. මැදින් ඇද බව ගෝමුත්‍ර වංකය. අගින් ඇද බව දංගල විශේෂ වංකය. ඒ නිසා ජීවිතයේ වෙනි අවස්ථා තුනෙන් එකක්වත් එක අවස්ථාවක්වත් වැරද්දක් නැහැ. ඒ විදිහට තමයි මේ ප්‍රතිපදාව ගමන් කරන්නේ. ඒ ප්‍රතිපදාවේ මුලවත් මැදවත් අගවත් අදක් නැහැ. වංක බවක් කුටිල බවක් හිම බවක් නැහැ. නිසා ඒක අවංකයි. අජින්මයි අකුටිලයි. ඇති හරි වටිනවා.
ගීවා ධාතු තියෙනවා ඒකෙන් මත ભેදයක් තියෙනවා අදාළ නේ අපුදාන කයන් උසානුක විධාන පතිරණ මහත්යාගේ පොතක් කියවනේ එයා සොයලා සොයලා ගොඩාක් සොයලා කර්ණ සොයලා එයා කියන්නේ මේක ගීවා ධාතු මේ දෙන්නේ ගීවා ධාතු කියනවා හේතුව ඒක මේ චිතකයෙන්ම ආදාහන කොට එක රහතන් වහන්සේ කෙනෙක් ගත්තා කියලා කියන්නේ. සරබුව කෙනෙක් රහතන් වහන්සේ. දැන් දකුණ සුදාතුන්වගේ මම කුපාරාම චෛත්‍ය රාජයන් වහන්සේතල වම් සුදාතු වැඩි ඉන්නවා කියන කෞතිසා භවනි. එහෙම කියනවා. නමුත් ඒක අපි කලින් ඉඳලම පිළි අරන් තියෙන්නේ වම් සුදාතු තමයි අයංගනේ කියන්නේ කියලා. ග්‍රීවා ධාතු කියලා මොකද අසම්බින්න ධාතුන් වහන්සේ හත් නමයිනේ. අර ග්‍රීවා ධාතු එකක් තියෙනවනේ අටක් වෙනවා. අනික ග්‍රීවා ධාතුව කියලා එක එක කොටසක් නේ එක පුරුක් පුරුක් නේ තියෙන පුරුක් හතක් නේ. පුරුක් හතක්. මේක පිටන් අමාරුයි කාටද? අර ගාථාවේ තියෙන්නේ කුන්තල ජීව ධාතු කියන. අපි දාතාවකට දැන් නාගබාණේ නෑ. එතකොට දැන් අපි දැන් කියන්නේ ගන්ධාරපුරේ කියලා. ඒ ගන්ධාරපුරේ ධාතුව දැන් නෑ. ඒක මේ චීනට ලැබුණා. මොකද සියලු ස්වාමීන් වහන්සේ කියුවා ඒ චීන රටෙන් ගිහලා යුද්ධ කරලා ඒ ධාතුන් වහන්සේ දෙන්නල දැන් චීනේ මාලිගාවක් කරලා එතන ප්‍රදර්ශනය කරන්න ඒකයි කියලා. ඉන්දියාව ලංකාව ප්‍රදර්ශනය කරනවා. ඔව් ලංකාව වෙනවා. මේ ගුරුවරයාට පහුගිය කාලේ අපි ඉන්න කාලේ වෙනවා 1996 දී කොහේ. ඒක පස්සේ විශාල ධනයක් ලැබිලා ඒ ධනෙම කොහේ මාර්ගාවක් නැතුව. දරදා මාලිගාව හදලා තියෙනවා. රැංගුම් වල. විශාල මාලිගාව. දරදා වාසේ නෑ ඒ වුණාට. ඒක දැන් අපි හිතා අර ගාථා දිනවට අපි හදලා තියෙනවා. ඒකා දාතා සිදසපුරේ ඒකා පිචීන මණ්ඩලේ ඒකා සෝමාවතී චේත් ඒකා දාතා ධාතු මණ්ඩලේ චතස්සෝකා ජින දාතා නිබ්බාන රත දීපිකා රෝජිකා නර දේවේ තාපුවන් දාම් ධාතු කියන අපි හැම දාම වදින අපි කියන්නේ ඒකා දාට තිදසපුර ඒකාසි ගන්ධ මුලින් කියන්නේ ඒකා පුරේ ඒකා ගන්ධාර විසේ ඒකා සේකුණ සීහවල එහෙම කියන්නේ ඒ පැරණි ගාථාව. නමුත් දැන් අර නාග භවනේ තියෙන එක වඩම්මලා දීලා තියෙන කේමකදී දාතන්වා ශ්‍රී ලංකාවට. දැන් සෝමාවතී චෛත්‍ය වැඩි මේ ධාතුන් වහන්සේ. ලලාට ධාතුන් වහන්සේ මේ විසම ආරාමයේ. අකු ධාතු දෙනමයි ලලාට ධාතුන් වහන්සේ සතර දළදා. ඉතින් දන්ත 36 දෙවියෝ ගත්තා. ඒ කියලා තියෙන 44 සමාදන්තා කේසාලෝම නකාපිච දේවාහරින් සුපච්චේකම් තක්වාල පරම්පර. ඒ දළදා වහන්සේ හතර නම හැරි ඉතිරි 36ක් තියෙනවා දන්ත. ඒ දන්තයන් සහ කේස ධාතු, ලෝම ධාතු, නිය ධාතු ඒවා මේ දෙවි දේවතාවෝ ආධාන චිතකේම ආධාන වෙද්දිම අරන් තියෙනවා. ආධාන වෙන්නේ ඉස්සර. එහෙම කියන්නේ ඒගොල්ලෝ සක්වලවලට ගෙනිච්චා කියලා.